පෙරදිනිය විශ්වවිද්‍යාලයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ සම්තුහන් කරන්නේ සුන්දරතම විශ්වවිද්‍යාලය ලෙසයි. 70 දශකයේ මේ විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ ස්වර්ණතම යුගයයි. මහනුවර මහලු නිවසකට දිනක් ගිය මාතිවේදිකට හමු වූයේ අපූර්ව මිනිසෙක්. මේ අන් කිසිවෙකු නොව පෙරදින විශ්වවිද්‍යාලයේ අප සඳහන් කළ ස්වර්ණතම යුගයේ සටහන් කළ මහාචාර්ය ජයදේව තිලකසිරි නම් මහා වියතාණන්ය. අනු තුන්වැනි වියේ පසුවන මේ ආදරණීය මිනිසා 1974-75 කාලයේ පෙරදින විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ලෙසද කටයුතු කර තිබුණා. මෙරට සාම්ප්‍රදායික ග්‍රැමි කර්මාන්තේ නගා සිටුවීමටත් ආරක්ෂා කර ගැනීමටත් එතුමා එවකට රජය සමග එක්ව සිදු කළ සේවයේ ප්‍රතිඵලයක් ලෙසයි අදටත් සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් සිය වෘත්තීය ගරුත්වයෙන් නැගී සිටින්නේ. සිය දරුවන් දෙදෙනා උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් නැවත නොපැමිණීම නිසා හෝ මෙම හෙළිදරව්වෙන් පසු සිය පියා පිළිබඳව නිවැරදි මතය ඉදිරිපත් කිරීමට රවින්ද්‍ර තිලකසිරි මහතා අවස්ථාවේ ඉල්ලා සිටියා. සිය පියා මහලු මනමක රඳවා නොමැති බවත් සිය පියා 96 වැනි වියේ පසුවන බවත් ඒ මහතා කියා සිටියා. ඇමරිකාවේ සිට අදහස් දැක්වූ රවින්ද්‍ර තිලකසිරි මහතා. මගේ නම රවින්ද්‍ර තිලකසිරි. මම දැන් පදිංචි වෙන්නේ එක්සත් ඇමරිකාන් රාජධානියේ රිවඩියල් කියන ප්‍රාන්තයේ. මම දැන් අවුරුදු 13ක් විතර මේ පදිංචි වෙලා. මගේ යුතුකමක් තියෙනවා මේක නිවැරදි කරන්න. මේකේ ඇත්ත තත්ත්වය මීට අවුරුදු 4කට කලින් මගේ අම්මා මැති වුණා. ඊට පස්සේ ඒකත් එක්කම මගේ තාත්තගේ සී කල්පනාව ඇති වෙලා ගියා. අවසනාවකට ඉස්සරහ තෝමින් කතා කරා. ඒ නිසා තාත්තත් එක්ක කිසිම දෙයක් කතා කරලා නිවැරදි කරන්න බැරි ඉන්නේ. නමුත් මමත් මගේ එක්කෝ සුපං වැඩිමහල් සහෝදරයා එයා එංගලන්තය ආචාර්යවරේ අපි දැන තමයි තාත්තගේ සියලුම දේවල් ආරක්ෂාව කෑම බීම ඉදුම් හිටුම් බෙහෙත් ඒ ඔක්කොම බලාගන්නේ. හැම මාසෙම මගේ සහෝදරෙක් ඉන්නවා එයාගේ නම රෝහිත් ප්‍රසන්න පෙරේරා කියලා මාර්ගම. එයාගේ හරහා තමයි ඔය ඔක්කොම තාත්තගේ දේවල් අවස්ථාවල් කරන්නේ. මේ කනගාටුදායක සිද්ධියක් වුණා යැස්සේ. නමුත් කවුරු හරි කිසියම් එතන ඉන්න පාලිකාව සහ පාලිකාව හෝ කිසියම් වෙනත් පුද්ගලෙක් මට ඉස්තිරින් කියන්න බෑ. දැන් අපි තාත්තා වෙතින් ආරක්ෂා තානාපති ගෙනියන්න සැලසුම් කරලා තියෙනවා. ඒත් එක්කම ඒ වගේම මට නම් මෑත කාලේ යන්න හම්බුනේ නැහැ. මගේ සහෝදරයා හැම අවුරුද්දේම දෙසැම්බර් මාසේ තාත්තා බලා යනවා. නීල ඔක්කොම අවශ්‍යව කරනවා. තාත්තා සම්බන්ධව තියෙන සම්පූර්ණ ආරක්ෂාව කිසි ගැටලුවක් නැහැ. තාත්තාගේ ආරක්ෂාව මේ අපි හිටියට ඔය නොයෙකුත් මාධ්‍ය පත්‍රවල දානවා මේමයි කියලා. ඒ ඔක්කොම අපි සම්පූර්ණ නිස්සලජන මහලා දකිනවා. මම ආයිසරක් කියනවා තාත්තා ජීවත් වෙන ගාප්පල් ඒ ඔක්කොම කරන අපි දෙන්න නිසා ඒක කවුරුත් නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා මේ නිවැරදි කිරීම ගැන ආයිසරක් මම රූපාවේ සංස්ථාවට මගේ ස්තුතිය පුද කරා. දරුවන් දෙමව්පියන් අතර සම්බන්ධතාවය බිඳිය නොහැක්කක්. ලොව කොහේ සිටියත් දෙමව්පියන් රැක බලා ගැනීමේ වගකීම ඉටු කිරීම සැබෑ මිනිස් වගකීම් ඉටු කිරීමක්. 96 වැනි වියේ පසුවන ජයදේව තිලකසිරි මහතා මෙරට සුවහසක් උගත් බුද්ධිමත් ශිෂ්‍ය පිරිසක් බිහි කළ කීර්තිමත් විද්වතෙකි.